අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදි ගුණවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ජනපති හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර හමුවක් පොසොන් පොහොය උත්කර්ෂවත්ව සැමරීමට සැලසුම් නව අපනයනකරුවන් 2000ක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් පාකිස්තාන ශ්‍රී ලංකා සටන වැස්සට දියවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්තුණා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සමග වූ මාසික රැස්වීම ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණේ පොලිස් දෙපාර්තමේන්තු මුලස්ථානයේ ඉදිරි කිරීම සඳහා ජවත්ත ප්‍රදේශයේ පිහිටි සලුසල ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩම එම දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා ප්‍රජයට බරක් පවතින සහනිසි අයුරින් ක්‍රියාත්මක නොවන සලුසල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා පොලිස් නිලධාරීන්ගේ උසස්වීම වලට අදාළව සකස් කර තිබෙන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අවධානය යොමු වුණා. ඊට අදාළ යෝජනාවලිය පොලිස් කොමිසම අනුමත කිරීමෙන් අනතුරුව වැටුප් කොමිසම වෙත යොමු කර තිබෙනවා. එහි අනුමැති යටතේ කඩිනමින් කාණ්ඩ 3ක් යටතේ උසස්වීම ලබා දීමට කටයුතු කරන බවයි මේදී ප්‍රකාශ කෙරුණේ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් බුද්ධිංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳව සතුටු වෙන්න පුළුවන් ඉතාම හොඳ පසුබිමක් ජාතික ආරක්ෂාව පිළිබඳව තිබෙනවා. නමුත් මම දැක්කා මේ ඊයේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙන්න අපේ ආයතනවල ඒගොල්ලන් කරපු ප්‍රකාශ ලෝකේ කිසිම රටක ආරක්ෂක අංශවල ওই විදිහේ ප්‍රධානීන් බුද්ධිංශ ප්‍රධානීන් අපරාධ පරීක්ෂණ ප්‍රධානීන් පාර්ලිමේන්තුවකට ගෙනල්ලා ඔහොම රටේ තියෙන සියලු මාධ්‍ය ආයතන ගල්ලා මේ විදිහේ ප්‍රකාශ ගැනීම ලෝකේ කිසිම රටක කරන්නේ නැහැ. බුද්ධි අධ්‍යක්ෂකවරු කිසිම වෙලාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිසිම දවසක ලෝකේ රටවල්වල පෙන්වන්නේ නැහැ විවෘතව. මොකද ඒක අපරාධකාරීන්ට ඉලක්කයක්. පාර්ලිමේන්තුව තුළ මේ කරන වැඩෙන් අපේ බුද්ධිංශ සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගැන අපරාධකරුවන්ගේ අවධානය යොමු වෙනවා. ඒක නිසා මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. පැහැදිලුවම තේරීම් කාරක සභාවටත් කතානායකතුමාටත් මම දන්වලා තිබෙනවා. දැන් මෙතෙක් ගියේ මම සේවාවලින් ඉවත් කරපු නිලධාරීන් තමයි තේරීම් කාරක සභාවට ගියේ. සේවාවන්වල දැන් යෙදී සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිම කෙනෙක් තේරීම් කාරක සභාවට මම යවන්නේ නැත. පොලිස් විශේෂ කාර්ය බලකායට බටහිරින් බදවා ගැනීම සඳහා අනුමැතිය සහ අවි ආයුධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර මද්‍රව්‍ය මැඩලීමට ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතියද සමාලෝචනය කෙරුණා. 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට රුපියල් 125 බැගින් මුදල් ප්‍රදානයක් සිදු කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. එමෙන්ම සයින්ද මරුදු ප්‍රදේශයේ ත්‍රස්තයන් නැදී සිටි ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් 3 දෙනාටද රුපියල් 110 බැගින් මුදල් පරිත්‍යාග කිරීමට මෙහිදී කටයුතු මෙවර පොසොන් උත්සවය මිහින්තලය කේන්ද්‍රීකර ගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්කර්ෂවත් ලෙස පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලේක හමන්තිරේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දිස්ත්‍රික් ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පොසොන් පොහොය සැමරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අරලේගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට පූජ්‍ය බෝපිටියේ ධම්මසාර, පූජ්‍ය තිරියාවල පාලිත, පූජ්‍ය අමන්වල ඥානාලෝක හා පූජ්‍ය මතුරට ධම්මාලංකාර යන ස්වාමීන් වහන්සේද අමාත්‍යවරුන් වන වජිරාභේ වර්ධන, පී හැරිසන් හා අකිල විරාජ් කාර්යවසම්, රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල යන මහත්වරුන් දෙක්ව සිටියා. සාමාන්‍යයෙන් පොසොන් උත්සවය පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. මේ අවස්ථාවේදී හැම ප්‍රදේශයෙන් පවත්වන්නට අපි තීරණය කළා. බෞද්ධ ප්‍රදේශවල වෙසක් උත්සවයේදී සමහර අයට සැකයක් තිබුණා, සමහරට බයක් තිබුණා. අද ඒ සැකයයි බයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය ඒ වගේම පවත්වන්න. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දාන පින්කම් පවත්වන්න ප්‍රතිපදාන වෙන් කළා තියෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කළා තියෙනවා. සැරසිලි දාන සීල භාවනා වැඩසටහන් අපි රටපුරා ක්‍රියා කරනවා. හැම
කොට්ටාසේම ජාතික පාසලක සීල ව්‍යාපාරයක් ගෙනියන. මෙන්න මෙහෙම වැඩ කටයුතු ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. අපි පෙන්වන්න ඕනේ අපිට මේ වැඩ කටයුතු කරන්නයි බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තිබෙනවා. මේ පොසොන් පොහොය තමයි ලංකාවේ මේ සිංහල අපිට තියෙන වැදගත්ම උත්සවය. මේ අවස්ථාවේදී මේ පොය කාටවත් ඉඩ දෙන්න හොඳ නැහැ. විදුම්වාදීකම් ඇති කරන්න. සියලු දෙනාම එකතු කරන විදිහට අපි වැඩ කටයුතු කරන්න. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ජාතිවාදී ගැටුම් ඇතිකර කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ආර්ථිකයට බලපෑමක් එල්ල වීම බවයි. අපේ රටේ ආර්ථික ප්‍රධාන අංගයක් තමයි සංචාරක ව්‍යාපාරය. විශේෂයෙන්ම තහනම් උපදේශක නිසා රටවල් ගණනාවකින් ආව සංචාරක ආපහු පිට වෙලා තියෙනවා. අපි දැන් ක්‍රියා කරන්නේ ඒ තියෙන උපදේශක ඉවත් කරන්න. දැනට රටවල් කීපයක් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් අනිතන අධේෂ්ඨම තව කීපයක් ඉවත් කරන්න යනවා. විශේෂයෙන්ම මෝඩි අගමැතිතුමා විවිධ පැමිණෙන එකත් මේ රටේ ආරක්ෂාව කෙරෙහි තියෙන විශ්වාසය. මම තානාපතිරු කීප දෙනෙක්ට කතා කරා. එයා කියන්නේ දැන් අපි වැඩ කටයුතු කරලා මේ කණ්ඩායම හොයාගෙන අත වශයෙන්ම දැන් ISIS කණ්ඩායම ලංකාවේ තියෙන කියන තත්ත්වයක් නැහැ. ඒගොල්ලෝ පිළිගන්නවා. එයයි ඉවත් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙහි ජාතිවාදී කෝණාල ඇති වෙයිද කියලා. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම කැමති අපේ විශාලේ කමිටු විශේෂයෙන් මතක් කරන්න තමන්ගේ ප්‍රදේශය තුළ ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ඒ සඳහා විශේෂයෙන්ම ගම්මට්ටමේ විවිධ ආගම් සමග තියෙන ඒ කොමිටි රැස් කරවන්න, එයාට සාකච්ඡා කරන්න. ඔය එක සිද්ධියක් ඇති වුණොත් ආපහු සංචාරක ව්‍යාපාරයෙන් එක කඩා වැටෙන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන මූලික කාරණා. සමහර අය කෙටි කාලින දේශපාලන වාසියට ජාතිවාදී අදගන්න බලනවා. ඒ අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරු පහරක් ලැබෙන්න පුළුවන්. iPhone 402ක් SIM කාඩ් පත් 14400ක් සහ රවුටර් 60ක් ඇතුළු අධිසන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. ඒ මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකායට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අද අලුයම මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නිවසක් සැකකටයුතු පුද්ගලයන් පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂා කිරීමට ලක් කළා. අංක 17 සිල්වෙස්ටර් පාර ඒත්තුකාල මීගමුව ලිපිනේ පිහිටි ඒ නිවස පොලිස් විශේෂකාර්ය බලකායේ පරීක්ෂාවට ලක් කිරීමේදී සොයා ගැනීමට හැකි වුණා නවීන ජංගම දුරකථන 402ක්. මෙහි විශේෂත්වය වෙන්නේ ඒවා සොයා ගන්න අවස්ථාවේදී ජංගම දුරකථන සියල්ලේම ඩේටා ඔන් කරලායි තිබුණේ. ඒ නිවසේ තිබිලා විවිධ දුරකථන සමාගම් වලට අයත් සක්‍රිය කරන ලද විවිධ සිම්පත් 17421ක ප්‍රමාණයකුත්, ඒ වගේම රවුටර්ස් 60කුත්, ලැප්ටොප් පරිගණක 3කුත් ඇතුළු තවත් සන්නිවේදන උපකරණ රැසක් සොයා ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. මේ නිවසේ සිටි සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. 2 දෙනෙක් ලාංකිකයන්, 3 වන සැකකරු චීන ජාතිකයේ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. ඔහුට වීසා බලපත්‍ර නොමැති බව, ඔහු සතුව ගුවන් ගමන් බලපත්‍රයක්ද නැති බව අනාවරණය වුණා. නීති විරෝධී ලෙස විදුලි සංදේශ ක්‍රමයක් පවත්වාගෙන යමින් මෙරටට ලැබිය යුතු ආදායම වංචා කරන ලද ස්ථානයක් වශයෙනුත් මේ ස්ථානය හඳුන්වන්නට පුළුවන්. මේ සැකකරුවන් 3 දෙනාව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට අරගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත තමන් ලිපියක් යැවූ බවට සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරය අසත්‍යක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ. කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රජිත් හිමිපාණන්ගේ ක්‍රියාකලාපයේ විවේචනයට ලක් කරමින් ඒ පිළිබඳව පැමිණිලි කරමින් අමාත්‍යවරයා පාප් වහන්සේ වෙත ලිපියක් යවා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාරය වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ හුවමාරු වන ලිපිය මුළුමනින්ම අසත්‍ය එකක් බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් පණිවිඩය මගින් තවදුරටත් අවධාරණය කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් සංචාරක මෙන්ම ආයෝජන කටයුතු සඳහා පෙර පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රී කේයින් ඔන්ඩච්චි මහතා සෙසු රටවලින් ඉල්ලා සිටිනවා. මෙරට සංචාරයක නිරත වී සිටින ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රේග් ඔන්ඩච්චි මහතා හා
අමාත්‍ය රවි කරුණානායක මහතා අතර සිදු වූ සාකච්ඡාවේදී විවෘත නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. විදුලි බල අමාත්‍යංශ පරිශ්‍රයේදී එම සාකච්ඡාව සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ විදුලි බල ශේෂ්ත්‍රයේ උන්නතිය සඳහා යොදාගත හැකි තාක්ෂණික ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඔස්ට්‍රේලියාවේ නවීන තාක්ෂණික උපක්‍රම මෙන්ම සංවර්ධන ව්‍යාපෘති දැකබලා ගැනීම පිණිස එරටට පැමිණෙන ලෙස අමාත්‍ය රවි කරුණානායක මහතාට ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආරාධනයක්ද සිදු කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ එස්.වී. දිසානායක යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට අද පැමිණිලි බහර දුන්නා. එහිදී ඔහු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා. ත්‍රස්තවාදී සංග්‍රහණයක කිසිම ගණදොන අපිට නැහැ. ත්‍රස්තවාදී සංග්‍රහණු මම කවදාවත් දැකලත් නැහැ. ඒ නිසා සතුස වාහනේ පාවිච්චි කරගෙන අමාත්‍යාංශ වාහන පාවිච්චි කරගෙන ත්‍රස්තවාදී සංග්‍රහන් මේ ත්‍රස්තවාදී කටයුතු වලට අපේ වාහන පාවිච්චි කරා කියලා එතුමා කරන එක අසත්‍ය ප්‍රකාශයක්. විමල් වීරවංශ වඳුරතුමා ජාති නතර මේ වගේ විරසකයක් වෛරයක් ඇතිකරන කරන කුමන්ත්‍රණයට විරුද්ධව තමයි අපි පැමිණිල්ල කරේ. ඒ වගේම හිටපු ඇමති එස්.බී. දිසානායක දවස 52 කුමන්ත්‍රණ ආණ්ඩුවක් හදලා ඒ වෙලාවදී මාගේ පක්ෂයට ආරාධනා කරා එවිල්ලා ගිය ආණ්ඩුව අමාත්‍ය ධුරේ බාරගන්න ආණ්ඩුවට සහයෝගය දෙන්න කියලා එතුමා අපිට ඉල්ලීමක් කරා ඒ දවස්වල. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නෙමෙයි නිසා අපේ කොන්ස්ටිටියුෂන් එකට විරහිව ඒගොල්ලෝ කටයුතු කරපු ආණ්ඩුව නිසා අපි සහයෝගය දුන්නේ නැහැ. අපි සහයෝගය දුන්නේ නැති නිසා ඒ වෛරය තරහ නිසා එතුමා මේ දවස්වල මේ ත්‍රස්තවාදීත් එක්ක අපිව සම්බන්ධ කරගෙන බොරු චෝදනාවක් එල්ල කරගෙන යනවා. ඒකට විරුද්ධව අපි අද එස්.බී. දිසානායක හිටපු ඇමතිවරයාට විරුද්ධව අපි පැමිණිලි කරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දිනකට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයේ ඔක්තෝබර් 14 වනදාට කල් තැබුණා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. අයිතාලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරණය කළ බවටයි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දිනෙකුට චෝදනා එල්ල වී ඇත්තේ. දෙපාර්ශ්වයේ එකඟතාව මත නඩු විභාගයේ කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කළා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට විදේශගත වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. 2007 වසරේ වැලිකඩ ප්‍රදේශයේ මද්‍රව්‍ය නිවාරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් උන්වහන්සේට විදේශ ගමන් තහනම් කර තිබුණා. ඥානසාර හිමියන්ට ජපානයෙන් ශිෂ්‍යත්වයක් ලැබී ඇති බවත් එය 2020 දක්වා ක්‍රියාත්මක වන බැවින් එතෙක් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියා. එහෙත් විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය දක්වා පමණක් අත්හිටුවීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම් ත්‍රස්තවාදය යළි නිර්මාණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. අද වර්තමාන සමාජය තුළ උත්සාහ කරන්නට හදනවා ආණ්ඩු පක්ෂයට ඇඟිලි දික් කරමින් ගනිමින් සිංහල බෞද්ධ ජනතාවගේ ලේ කුපිත කරමින් යම් කිසි කණ්ඩායමක් මේ රටේ බලය නැවත අල්ලා ගැනීම කියන කාර්යය. ඉන්දියා නගර අමාත්‍ය රනිල් මෝදී මැතිතුමත් මේ රටට ලබන සතියේන ඔහු එන්නේ මේ රටේ සස්වාදයේ අවසන් කරයි කියන විශ්වාසය තබාගෙන. නමුත් අපේ රටේ ජීවත් වෙන සමහර දේශපාලන කණ්ඩායම් උත්සාහ දරනවා මේ රටේ රස්වාදයේ නිර්මාණය. තේරිංකාරක සභාවක අවශ්‍යතාවය අසං කළ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීව. ඒ නිසා තමයි සාල්බේන්දු සම්ප්‍රදාය අනුව කථානායකවරයා තේරිංකාරක සභාවක් පත් කළා තියෙන්නේ. ලොකු කළු පැල්ලමක් පහුගිය කාලේ ආණ්ඩුවට එල්ල වුණා. ඒ කළු පැල්ලුව වෙනුවෙන් බොරු බේගල් කියපු දේශපාලන නායකයන විශාල වගකීමක් තියෙනවා. පැහැදිලි වෙන මේ තේරිංකාරක සභාවට. ඇවිල්ලා කියන්න මේ වාහනවල ගියාද මේ වාහනවල දුන්නද ආරක්ෂාව කරාද කියලා. අපේ ත්‍රස්තවාදී පනත අනුව ඒ දේශපාලන නායකයන්ට අවශ්‍ය කරන දඬුවම ලබා දීමේ අයිතිය වගකීම යුතුකම තියෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අපිට ආණ්ඩු ඇයි. ඔය දැක්ක ඒ දිනේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනෝ එතුමාලගේ සාක්ෂි තියෙනවා ඔප්පු කරනවායි කියලා. ඉතින් ඒ සාක්ෂි තියෙනවා නම් ඇයි මේ කල්මරන්නේ? ඒ නිසා විමල් වීරවංශ මන්ත්‍රීතුමනි තමුන්වහන්සේට අපි ආරාධනා කරනවා අපිත් මග බලාගෙන ඉන්නේ. ඒ තියෙන සාක්ෂි මොනවාද? ප්‍රබල සාක්ෂි තියෙනවා නම් අපිටත් ඔහුට විරුද්ධව නැගී හිටීමේ වැඩපිළිවෙළ අපි ගොඩනගා ගන්නට ඕන. මෙම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා කියා සිටියේ ව්‍යාජ චෝදනා එල්ල නොකර සාක්ෂි තිබේ නම් ඒ සියල්ල තේරීම්කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසයි.
රාජපක්ෂවරුන් මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. රිෂාඩ් බදිදුන් නැමැතිවරයාට ඇතුළු චෝදනා එල්ල වෙලා තියෙනම නම් රිෂාඩ් බදිදුන් නැමැතිවරයාට තියෙන චෝදනා ටික මේ වෙලාවේ තේරීම් කාර්ක සභාවට ඇවිල්ලා මෙන්න මේ ටික කියලා ඔප්පු කරන එකද මේ මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා බොරුවට වීරෝ වෙලා මේකට උත්තරයක් හොයන්න බෑ. වීරවංශ මන්ත්‍රීවරයාට තියෙන එකම වැඩේ තමයි මේ රටට ආදරය කරන දේශප්‍රේමියෙක් නම් මේ තියෙන චෝදනා ටික මේ ටිකයි රිෂාඩ් බදිදුන්ට මෙන්න මේ වාහන පාවිච්චි කරලා තියෙන සතුසේ ඔප්පු කරලා පෙන්නන එක සාධකයක් ඔප්පු කරොත් විමල් වීරවංශ මන්ත්‍රීතුමාට වැඩිය අපි පසුපෙර මන්ත්‍රීවරු විදිහට මේ වෙනුවෙන් හිටගන්න. අපි කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවේ පැවැත්මට වඩා රට ඉස්සරහට දින කටයුතු කරන්න ඕන. හැබැයි ඉතින් බොරුවට වාචාලකමට කියන ඒවට උත්තර දෙන්න බෑ. ඒ නිසා හරි එක කාරණාවක් ඔප්පු කරන්න. මේ හොඳම තැන තමයි ඒකට තියෙන්නේ තේරීම් කාර්ක සභාව. ඉතින් තේරීම් කාර්ක සභාව ඉස්සරහට එන්නේ නැහැ කියන්නේ ඔවුන්ගේ හුදු අරමුණක් තියෙනවා මේ වෙලාවේදී කාවත් කේන්ද්‍ර කරගෙන ප්‍රහාර එල්ල නොකර බොරුවට රටේ ජනමතය වෙනස් කරන්න යම් ප්‍රකාශ කළවිල්ල අය මැතිවරණයකින් පස්සේ ඔය කණ්ඩායම ඉදිරි කරගෙන ආණ්ඩු පිටවන්න. අපි දකිනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක වචනයක් කියන්නේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එක වචනයක් කියන්නේ, ජමල් රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රාජපක්ෂලා එක වචනයක් කියන්නේ. මේ විමල් වීරස් මහත්තයාත් මාධ්‍ය ඉස්සරහින් කෑගෙන මේ රටේ ජනතාව දැනගන්න ඕන මේ ජනතාව පලියක් තියාගෙන මේ උත්සාහ කරන ඉදිරි මැතිවරණයට අවශ්‍ය ජනමතයක් හදන්න. ඒතුව රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අය මේකට උත්තරයක් හොයන්න ඕන කියන කාරණාවක් මෙතන ඉස්මතු වෙන්නේ නැහැ. නව අපනයනකරුවන් 2000ක් බිහි කිරීමේ ජාතික වැඩසටහනේ 8 වන අදියර රත්නපුරයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්. නව අපනයනකරුවන් 2000ක් බිහි කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංගුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙහෙවීමෙන් සෑම පළාතක්ම ආවරණය වන පරිදි එය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවනවා. ක්ෂණික විසඳුම් ලබා දීමට හැකි ගැටලුවලට විසඳුම් ලබා දීම එම අවස්ථාවේම සිදු කිරීම විශේෂත්වයක්. ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා වූ නව වෙබ් අඩවියෙමින්ම අපනයනකරුවන්ගේ වෙළඳ ප්‍රදර්ශනයේ විවෘත කිරීමද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අතින් සිදු කෙරුණා. අමාත්‍ය තලතාතු කෝරළ, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංගන මහත්මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නියමිත වේලාවට වැඩ කරන ගුවන් සභාගම අතර ලොව අංක 1 ගුවන් සභාගම ලෙස ශ්‍රී ලංකන් ගුවන් සභාගම නම් කර තිබෙනවා. මෙම වසරේ මැයි මාසයේ නියමිත ගුවන් ගමන්වල වේලාවන් සලකා බැලීමේදී 98.75% ප්‍රතිශතයකින් එම ගුවන් ගමන් නියමිත වේලාවට පවත්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් වී තිබෙනවා. ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කරන ආයතනයක් විසින් සිදු කළ සමීක්ෂණයකට අනුවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙසේ නම් කර ඇත්තේ. ආසියා මහද්වීපයේ ඇතුළු සියලු මහද්වීපවල ගුවන් ගමන් දත්ත මෙහිදී සලකා බලා තිබෙනවා. එම සියලු විශ්ලේෂණ සිදු කිරීමේ අනතුරුවයි ෆ්ලයිට් ටැට්ස් නැමැති සමාගම මෙම නම් කිරීම සිදු කර තිබෙන්නේ. පසුගිය වසරේද ශ්‍රී ලංකන් ගුවන් සමාගම නියමිත වේලාවට ගුවන් ගමන් පවත්වමින් එම වසරේද පළමු ස්ථානයේ හිමි කරගත්තා. එහි ප්‍රතිශතය ලෙස සටහන් වූයේ 97.37% ලෙසයි. ඒ අනුව මෙම වසරේ එම ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි. මෞබිම ත්‍රස්තවාදීන් නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවේ 25 වන සැමරුම වෙනුවෙන් ක්‍රියාත්මක රණකාමීන්ගේ පාගමන අවසන් අදියරට පැමිණ තිබෙනවා. එය හෙට දිනයෙන් අවසන් වනවා. අද දිනේ රණකාමීන්ගේ පාගමන ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චතුර සමරකෝන්. මාසයේ 29 වෙනිදා මැදවච්චුවෙන් ආරම්භ කරන ලද මේ රණකාමීන්ගේ පාගමන ජයග්‍රාහි 9 වෙනි දිනේ නිමා කරමින් අපි සූදානම් වෙන්නේ මේ කඩවත ප්‍රදේශයේ සිට මේ රණකාමීන්ගේ ආ ගමන් මඟ පිළිබඳව කතා බහ කරන්නට. මේ මොහොතේ මාත් එක්ක ඉන්නවා 5 වෙනි ගැමුණු හේවා බලයිනී අනද නිලධාරී මේජර් දිනේෂ් ගරුසිංහ ආදරණීය රණවිරුවාණන්. අපි දැක්කා එදා මැදවච්චුවේ ඉඳලා මේ එන ගමන් මඟ තුළ සර්වාගමික නායකයන් ඒ වගේම සියලු ජාතීන් එකට එකතු වෙලා මේ සමස්ත වූ රණකාමීන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි අද දිනේ නිට්ටඹු ඉඳලා මේ කඩවත දක්වා යක්කල නගරේ පසු කරමින් එන ගමන් මාගේ අතරතුර ඉතාමත් මිහළ ප්‍රතිචාරයක් ඔබතුමන්ලට ලැබුණා. ඇත්තටම මැදවච්චුවෙන් ආරම්භ කරලා කඩවතට ඇවිත් ජයග්‍රාහි 9 වෙනි දවස අද මේ නිමා කරනකොට ඔබතුමන්ට මොන වගේ අදහසක්ද තියෙන්නේ මේ ජනතාවගෙන් රණකාමීන්ට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව? ඇත්තට මේ පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි මේ පාගමන මැදවච්චයෙන් 29 වෙනිදා ආරම්භ කළා. අද 9 වෙනි දිනේ අවසාන කරා කඩවත නගරයෙන්.
මේ ගමන් මාර්ගයේ පුරාවටම ශ්‍රී ලාංකීය ජනතාව අපිට ශ්‍රී ලංකා යුද හමුදාවට මේ පාගමනට විශාල වශයෙන් ආශිර්වාද කළා. ඒ වගේම පූජ්‍ය පක්ෂයේ ඒ වගේම සීලූම අන්‍ය ආගමික නායකවරුන් පාසල් සිසුවියන් සීලූම මහ ජනතාව අපිට විශාල වශයෙන් අපිව ධෛර්යමත් කළා ආශිර්වාද කරා. ඉතින් මේ අවස්ථාවේදී ගුවන් සංක්‍රමික බලසේනාව වෙනුවෙනුත් පොදුවේ ශ්‍රී ලංකා යුද හමුදා වෙනුවෙනුත් මම ඒ සෙළුම මහ ජනතාවට මගේ අපගේ ස්තුතිය පුරුදු කරනවා. මහ ගිනි අවුව මැද මහ වරුසා මැද තමයි මේ ගමන ආවේ. මේ කිසිම දෙයක් බාධාවක් කරගත්තේ නැහැ මේ රණකාමීන්. ඔවුන්ගේ ඉලක්කය වුණා හෙට දවසේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරමින් මේ ගමන සාර්ථකව නිමා කරන්නට. අපි සූදානම් හෙට උදෑසන නිදහස් චතුරස්‍රයේ සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේ රණකාමීන්ගේ පාගමනේ අවසන් උත්සවය සජීවී ලෙස අරගෙන එන්නට. ඒ වගේම තමයි මේ ආ ගමන් මග තුලදී අපිට අනුග්‍රහක ශක්තිය එකතු කරා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මෞකමෙන් සෙනෙහසෙන් නත්වැල් බැඳ ගනිමින්. ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ සඳහා අනුග්‍රහක ශක්තිය එකතු කරද්දී ස්වාධීන රූපවාහිනියත් ශ්‍රී ලංකා යුද හමුදාවත් මෙකී වූ කාර්ය දැයට තිළින කරද්දී සමස්ත වූ ශ්‍රී ලාංකික ජනතාව ලබා දුන් සහය අපි ඉතාම ගෞරවාන්විතව සිහිපත් කරන්නට අවශ්‍යයි. අපි බලාපොරොත්තු වන හෙට උදෑසන සිට මේ රණකාමීනියේ පාගමනේ තොරතුරු ඔබට සජීවී ලෙස අරගෙන එන්නට. ITN වෙනුවෙන් ගෑන් සංජය ඔසඳ ලක්ප්‍රිය සමග මම චතුර සමරකෝන් රණකාමීන්ගේ පාගමන නවවෙනි දිනයට අවසන් කරමින් කඩවත නගරයේ සිට. ස්තුතියි චතුර තොරතුරු ගෙනාවාට. විපක්ෂයේ කුමන චෝදනා නැගුවද වත්මන් රජයේ රටේ සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව නියුජ් අමාත්‍ය අනුමා ගමගේ මහත්මිය පවසනවා. මුදුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයේ ඉදිකෙරුණු ලිහිසි තෙල් පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. මැලේසියානු ආයෝජන යටතේ ඉදිකෙරුණු මෙම යන්ත්‍රාගාරය ලබන 24 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. බලාපොරොත්තු වෙන අපි 24 වෙනිදා ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේකේ වැඩ පටන් ගන්න. රටේ ආයෝජන නැහැ කියලා මං හිතන විරුද්ධ පක්ෂයෙන් කතා කරද්දී අද අපිට පෙන්වන්න පුළුවන් අපේම කියලා ආයෝජනයක් අපි 2005 පටන් අරගෙන දැන් වෙනකොට ඉවර කරලා මේ මාසේ අපි මේකේ වැඩ පටන් ගන්නවා. එතෙන්දී අපිට ඉදිරියේදී රටේ ඉන්න ජනතාවට විශේෂ වාසියක් ලබා දෙන්න පුළුවන් වෙනවා. මොකද පිටරටින් ගෙනනව නෙමෙයි අපි. මම හිතනවා මේකෙන් රටේ ජනතාවට වගේම අපේ හැමෝටම ලොකු වාසියක් වෙනවා. මුදලින් ජනතාවට වාසියක් වෙනවා වගේම මම හිතනවා මේක දැකලා අනිත් ආයෝජකයෝත් අපේ රටට එයි. ඒ වගේම රටේ ප්‍රශ්නයක් නැහැ කියලා තේරෙයි. අහිංසක ජනතාව පීඩනයට ලක් නොකර මුස්ලිම් අමාත්‍යවරුන්ට එරෙහි චෝදනා ඇත්නම් වහාම පැමිණිලි කරන ලෙස අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. පහුගිය කාලයේ පුරාම අපි පැහැදිලිව කිව්වා ඒ අදාළ ඇමතිවරුන්ට විරුද්ධව මොනහරි පැමිණිල්ලක් තියෙනවා නම් CID එකට හරි පොලිසියකට හරි වෙනත් ආයතනයකට හරි උසාවියට හරි ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඒකට ඉදිරිපත් වුණේ නැහැ. ඒගොල්ලෝ දිගින් දිගටම පහර ගන්න ඇදුවා ඒ අය වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීවරු වෙනුවෙන් සමහර අහිංසක මුස්ලිම් ජනතාවටත් එව්වට ප්‍රතිවිපාක දරන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඇමතිවරු හැටියට ඒගොල්ලන්ගේ වගකීම තියෙනවා සියලු මුස්ලිම් ජාතීන් ආරක්ෂා කිරීමට. ඒ නිසා තනතුරු ඒගොල්ලගේ හිටපු වරප්‍රසාද සියල්ල අතහැරලා දාලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කාලයක් දීලා තියෙනවා. දැන් මං හිතන්නේ පොලිසියෙන් වෙනම කමිටියකුත් පත් කරලා තියෙනවා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඒ ඕනෑම කෙනෙකුට විරුද්ධව ඒ පැමිණිලි තියෙනවා විභාග කරලා ඒක निराකරණය කරන්න. එහෙම නැත්නම් හැමදාම ඒ අයට විවිධ තාඩන පීඩන වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. අනුරාධපුර නොච්චියාකම ප්‍රදේශයේ සමෘද්ධි සහනාධාර ලබා දීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අඩු ආදායම් ලාභී පවුල් 400ක් සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කෙරුණා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියටත් එක්සත් ජාතික පෙරමුණ හැටියටත් ජනාධිපති මැතිවරණය ගැසට් කරාට පස්සේ ජනාධිපතිතුමා මේක ප්‍රකාශ කරාට පසුව අපි අපේ අපේක්ෂකයා පක්ෂේ වගේම අනෙක් අපිට උදව් කරන සෙසු පක්ෂවලත් කතා බහ කරලා ඒගොල්ලන්ගෙත් අදහස් උදහස් විමසලා ඉවරලා අපි ඒ වෙලාවට ඒ අපේක්ෂකයා කවුද කියන එක සඳහන් කරන්න. ගෝඨාභය මහත්තයා හෝ වෙනත් රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වුණත් අපිට ගැටලුවක් නැහැ. මොකද මම අහනවා පොහොට්ටුවේ අයගෙන් රාජපක්ෂලා විතරම දෙන්නේ අපේක්ෂකයාට දාන්න. ඉතින් රාජපක්ෂලාගෙන් තොර කෙනෙක් නැද්ද කියන ප්‍රශ්නෙත් අපි හැම විතරක් නෙමෙයි ජනතා හැමියොත් තියෙනවා. අපි ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධයන්ගේ රටක්. ඒක අපි කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් ඒ නිසා පොඩි හිත් අමාරු ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ එහෙම වැරද්දක් ඇති වෙලා තියෙනවා. උන්වහන්සේලාගෙන් සමාවරන් ඒ කටයුත්ත අපි ඉස්සරහට කරගෙන යන්න ලෑස්ති. බීඩිකොළ කිලෝග්‍රෑම් 287ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සිලා වතුර වෙරළ තීරයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම සිලාවතුර හුනස් නගර වෙරළ තීරයේ මුර සංචාරය යෙදුණු නාවික හමුදා බට පිරිසක් මෙම බීඩිකොළ තොගය සමග සකරුවන් දෙදෙනා අතරංගුවටගෙන තිබෙනවා. බීඩිකොළ කිලෝග්‍රෑම් 287යි ග්‍රෑම් 300ක් ලුරතේකින් ප්‍රවාහනය කිරීමට මෙම සකරුවන් කටයුතු කරමින් සිටි අවස්ථාවේ මෙසේ අතරංගුවට ගෙනුණා. එම බීඩිකොළ තොගය සමග සකකරුවන් ඉදිරි පරීක්ෂණ සඳහා සිලාවතුර පොලිසියට බාර දුන් බව නාවික හමුදාව පවසනවා. අපි කන කෑම වගේම එදිනෙදා චර්යා රටාවන් අපේ සෞඛ්‍යයට බලපානවා. ඒ නිසා යහපත් සෞඛ්‍යයක් පවත්වා ගන්න කන කෑම වගේම ව්‍යායාම ගැනත් අහිතකර පුරුදු ගැනත් හිතන්න. අධික ස්ථූලභාවය මේ වෙනකොට ලෝකේ රටවල බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලෝකයේ ජීවත් වෙන මිලියන 600ක් වැඩිහිටියන් වගේම දරුවන් මිලියන 100ක් විතර දැනටමත් අධික ස්ථූලභාවයෙන් පීඩා විඳිනවා. ඒ තත්ත්වය බහුලව වාර්තා වෙන්නේ කාන්තාවන්ගෙන්. 21 වන සියවසේ වඩාත් බරපතලම සෞඛ්‍ය ප්‍රශ්නය වෙන්නේ මේ අධික ස්ථූලභාවය. අධික ලෙස ඔබේ බර වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා. කෘතිම ආහාර ගැනීම, අඩු ව්‍යායාම් වගේම ජානමය ප්‍රශ්නක් මීට බලපානවා. මේ හින්දා දියවැඩියාව, හෘද රෝග, මානසික අත්දිය වගේම ශ්වසන අපහසුතා, ආතරයිටිස් හා පිළිකා වගේ රෝගත් වැළඳෙනවා. ඔබත් අධික ස්ථූලභාවයෙන් පෙළෙනවා නම් ආහාර පාලනය, ව්‍යායාම් වගේම වෛද්‍ය උපදෙස් මත ඒ තත්ත්වය පාලනය කරගත හැකි බවයි වෛද්‍ය පරීක්ෂකීන් පවසන්නේ. ගේම්ස් වලට ඇබ්බැහි වෙනවා කියන්නේ මානසික රෝගී තත්ත්වයක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. වීඩියෝ ගේම්ස්, මොබයිල් ගේම්ස්, ඉන්ටර්නෙට් ගේම්ස් ප්ලේ කරන එක හොඳයි. හැබැයි ඉතින් ඒකට ඇබ්බැහි වුණොත් ඔබට ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ ගේම්ස් වලට ඇබ්බැහි වීම දැනටමත් ලෝකේ රටවල් රැසකටම ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙලා. ඔබ දන්නවද ගේම්ස් වලට ඇබ්බැහි වෙන රෝගේ රෝග ලක්ෂණ කිහිපයකුත් තියෙනවා. සීමාවක් නොමැතිව ගේම්ස් ප්ලේ කිරීම, දෛනික ජීවිතයේ ප්‍රමුඛත්වය ගේම්ස් වලට ලබා දීම, ගේම්ස් ප්ලේ කිරීමෙන් ලැබෙන පරාජයන් නොතකා දිගින් දිගටම එහි නිරත වී සිටීම වගේ දේවල් තමයි එහි රෝග ලක්ෂණ වෙන්නේ. මේ තත්ත්වය මගහරවා ගන්න ලෝකේ රටවල් රැසක් විවිධ පියවර අරන් තියෙනවා. පරීක්ෂකයෝ කියන්නේ දිගින් දිගටම මේ විදිහට ගේම්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ කුඩා ළමයි කියලයි. අවුරුදු 8-18 අතර පිරිමි දරුවන් ගැහැණු දරුවන්ට වඩා වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න වැඩි කාලයක් ගත කරනවලු. නිදහසේ ඉන්න වෙලාවට නැත්නම් මානසික ආතතිය නැති කරගන්න ගේම්ස් ප්ලේ කරන එක හොඳයි. හැබැයි ඒකට ඇබ්බැහි වෙන්න එපා කියලයි අපි නම් කියන්නේ. තනබදහනේ ක්‍රීඩා පුවතක් වෙත. එක් දින ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ 11 වන තරගයේ වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. එක් දින ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබූ 3 වන තරගයේ මෙයයි. එංගලන්තයේ බිස්ටල් හි මෙරට වේලාවෙන් 5:03 තරගයේ ආරම්භය වීමට නියමිතව තිබුණා. එහෙත් එම ප්‍රදේශයට ඇදහැරුණු වර්ෂාව හේතුවෙන් තරගයේ කාසිය වාසිය පපාවුරුකා බැලීමට නොහැකි වුණා. දිගින් දිගටම වර්ෂාව ඇදහැලීමත් සමග ක්‍රීඩාංගණය තරගයේ පැවැත්වීමට සුදුසු මට්ටමක නොමැති බවටයි විනිසුරුවරුන් තීරණය කළේ. කෙසේ වෙතත් මෙරට වේලාවෙන් රාත්‍රී 7:45 බිස්ටල් ක්‍රීඩාංගණය අවසන් වරට විනිසුරුවරුන් නිරීක්ෂණය කිරීමෙන් පසුව තරගයේ අතහැර දැමීමට තීරණය කළා. යනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමිවනවා. මේ හේතුවෙන් නවතම ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk